පින්නවා රහස ැල්ලකට ංඟදවාලඩි කියල දෙන්න හදන්නේ ගොඩාක්ලේ සයෙන් හරීම පහසු විදිහට සම්මෝස හදාගන්න කොහමද කියලා සමෝස කියන ගොඩාක් ක්‍රස්සවත් කෑමක්න ඉතිං ගොඩක්ති නෙක්ට තියෙන ප්‍රශ්න තමයි සමෝසා මේ හැඩට නමාගන්නේ කොහොමද කියන එක මේක හරිීම ේසි මංවල්ට පියවරෙන් පියවර කියල දෙන්නම් කොමද මේ විදිහයට ලේසියෙන් සම්මෝස නමාගන්න හරියට හදාගන්න කියලා එවිති අපි සමෝස හදාගෙන අපට ෆ්‍රීසේ කියල නම් මාස දෙක තුරා කුුණත් තියලතියන්න පුළුවන් එමනැත්නම් රෑට වගේ හදල උදේට වගේ කන්න ඕනන්නත්නම් උදේට හදල රෑට වගේ ගන්න ඔන්න ශීතකරන්නේ පහල කොටසින් තේලතියාගන්න පුළුව ඔය සමෝ ස හදන්න පළවිනි වතාවට නං එමනැත්නම් කෑමබීම හදන්න තා මාදනික කෙනෙක්න මං මේ කියන ප්‍රමාණ ඒවිදිහට මාරගන්න කොහොමටවත්ම වරදිනෙන හැඇතකොට ඉතිං අපි බලමු කොහමද මේ සම්මෝ සහදා ගන්න මොනුවද ඕනෙ කරන්නේ කියලා පාම් පිටිකප් දෙකක් රුණුතේ හැඳි කාලක් වගේ තෙල්ම හැඳි පහක්දාගන්න ඉටි පස්ස මේ ටික හොඳින් මිශ්‍ර කර ගන්න ඉස්සෙල්ලාම තෙල් ුද්දාල වතුරදාන්න එපා හොඳින් මිශ්්‍ර කරගන්න තෙල්ටික එකතු කරගෙන මේ වගේ හොඳින් මිශ්‍ර කරගන්න තෙලුත්ත එක හොඳින් කළව වෙන විදිහට විනාටි දෙකතුනක් විතර මේ විදිට හොඳින් අනාගෙන අති මේ වගේ තද කල්ල බලන්න එතකොට මෙන්න මේ විදිහට තදට හැඩේ හිටිනවනං අපි ගත්ත පිටිමිට තෙල්ලුත්තක හොඳින් පිටි කලවම් වෙලා තියෙන්නේ එහමනැතනම් තවටිකා කනාගන්න මේ මෙ මේ ගානට ඇනුනට පස්සේ වස්තුරයකුතු කරන්න වතුරකප්පාගයක් එකතු කරගන්න යිළඟට මෙතන ම මේ කත්් කියල කියන්නේ අපි සාමාන්‍ය භාවිතකයන්න මෙශරින් කප්පලට මේක හොන්තිින් අනාගන්න විනාඩි පහලවක් විතර හොදට අතින් අනාගන්න මෙන මේ වගේ ගොඩක් හොඳට ඇනුනු දෝය එකක් තමයි අපි හදාගන්න ඕන සාමාන්න්‍ය විනාඩි පහලවක්කිතර හොඳින් නාගත්තාතම මේ වගේ හොඳ සොෆ් එකට එනවා ඔොන් මේක වහල විනාඩිවිසිි පහක්තියාගන්නවා අපි ඒ අතරේ ඇතුළට දාන මිශ්්‍රණය හදාගම්මු මම අරගෙන තියනවා බීලෝනු අම්මමිරිස් සුද්දුලූුණු එංගුරු මේ ඔක්කොම පුංචිවට කපාගන අරන්තිය එන්නේ කම්භගත්තාල තිින් මාලු ගම්මිරිස් ගරම්මසල තෙහැඳි කාලාක් විතර ගරම්මසල නත්න්න බැදිිප තුනු පහකුඩුවකුතු කරගන්න පුළුවන් එකට දාළ තලාගත්ත එන සල් කරාභනටි කුරුන්දු පොතු මේ වගේ ප්‍රමාණයන්ම පහලින් දාල තියන්න කරපින්චටිකක් අපි හෙමනම් මිශ්‍රණය හදාගමු තෙර ටිකක් තියලලා තෙල්ලෙක රත්වෙන කොට ඉස්සෙල්ලාම ලූුව එකුතු කරගන්නවා දුණුටික විනාඩි දෙක තුනක්විතර බැදන්න දෙන්න ඉළඟට සුදුලෝනු ඉංගුරු අමුමිරිස් කරපිංචා විඩන්ටෙක්තුනක් ිතර ලුන්ටික හොඳින් තැබබෙනකම් මේ වගේ මිශ්‍ර කරගන්න මම ලොුණන කුඩු චුට්ටක් එකතු කරගන්නවා ඊළඟට ටින් මාලු ටික මං හඳින් කුඩු කරගෙන තියෙන්නේ හි මේකට ටින් මාලු දානය නැතිව ඔයා කැමතිනං මස්වාර්ගයක් එහෙමනත් නම් තම්බපුම අලුවගේ වනත් එකතු කරගන්න පුළුව ඉන් මාල්ල ටිකක් දාලා විනාන්ඩි තුනුහතරක් විතර හොඳ තෙලේ බැදෙන්න්න දෙන්න තැම්බෙන්න දෙන්න ඊළඟට ඉන සාල් කරමණටි කුරුදුපොත්තු තලාගත්ත කොඩුටික ගරම්මසාල ගමිරිස් කුඩුවලින්ම කොටසක් එකුතු කරගන්නවා ඉතිරි භාග තියල තියෙනව පස්ස එකුතු කරගන්න ඊළඟට අල ටිකමං එකතු කරගන්නවා ම අලටික හොඳින් පොඩි කරගන්නවා හැන්දක් භාවි කල්ල වුනත් මේ දතා අපට අලටික පොඩි කරගන්න පුළුවන් මඟර තතිරිකරගත්ත ගම්රිිස්කුඩු ටිකක් මේ වගේ එකතු කල්ලා හොඳින් මිශ් කර ගන්නවා. ගම්ිස්ටිකක් වැඩි වනහමතමයි හොඳ රසක්තිය එන්න ප මිෂණය හදාගිනීවරයි දෙ අපි අඩෝයක බලමු තියෙන්නේ විනාඩි විසි පහකට පස්සේ අපේ ඩෝයක මේ බලන්න මෙන්න මේ වගේ ඇගිල්ලෙන් තදදක කරහම උඩට එන්න නැතිව මෙන මේ විදිහට තියෙන් ඕනේ එකන පිපිල උඩට එන්න බැහැ අපි මේ විදිහට ඇංගිල්ලෙන් තදකරාම මේ ඩෝයක අරගෙන අපට අවශ්‍ය වෙන ප්‍රමාණය කෑලි කපා ගන්න හදන්නේ වෙන මේ වගේ දෙපැත්තෙන් ඇදල තියල සමාන කෑලිමං කපාගන්න යිල්ළඟට ැමති විදියට ලොකු කුඩාාවවෙන්න මේ වගේ අපට කපාගන්න පුළුවන් මේ විදියට කැලි පාගත දෝය එකක ම මේ වගේ පොඩ්ඩක් ක්‍රවම් කරලා භාජන එක තියාගන්නවා මේ භාජනය වහලා එකඒකාරගෙන සමෝසටික හදාගන්න ඔක්කොම ඇරල තියල හදාගන්න එපා හමුණනොත් මේ ඩෝ එකක වේලිනවාවගේ වෙනවා මේ විදියට එක පිටිබෝලයක් අරගෙන ම මේක හොඳින් තුනී කරගන්නවා රෝලින් පින්න එකක් නැතිනම් වීදෘබෝතලයක් මේ වගේ අරගන්න පුළුවන් මේ විදිියයට හොඳින් තුුණේ කරගන්න ඉළඟට මං එක දෙකට කපාගන්නවා මේ වගේ දෙපැත්තෙන් අරගන මෙන මේ විදිහට තියාගන්න ඕනේ මං එක අලවගන්නවා වතුර ටිකක් ගාලා මේ වගේ අපි ගොට්ටක් වගේ තමයි හදාගන්න ඕනේ විදි ඒළඟට අපි මිෂණය පුරවගන්න ඕනේ මෙෂනය පුරවගන්න අත මෙන්න මේ විදිහත තියාගන්න හොට අප පිටිඩෝ එකක හොඳට ඇනිල තියෙනවන මේ විදිහට හැඩේට හොඳට හිටින එළඟට මිශ්‍රණය පුරවගන්නවා, මිශ්්‍රණය පුරවලා මේ වගේ ඇගිලෙන් හොඳට තදකරගන්න මිශෂණය ඇතුළුට යන විදිහට ඊළඟට මෙන්න මේ දිගට තියෙන කොටස මෙන්න මේ වගේ නමාගන්න. මෙ විදිේ හැඩියක් තමයි එන්න ඕනේ පැතෙත් මම වතුර ටිකක් මේ වගේ වටට ගාලන් අලවගන්නවා ඉළඟට මේ වැඩියෙන් තියෙන කොටස කැමතින නම්මගන්න පුුවන් උඩ පැත්තට හරියටට පැත්තට හරි එමද මෙතනින් කපාගන්න පුළුවන් මෙ තිෙනම හදාගත සමෝස ටික ඔක්කොම සම්මෝස එකම ප්‍රමාණයට ගන්න උත්සාහ කරන්න ඉතිමන්ටිකක් ලොකුවටත් සම්මෝස ටිකක් හදාගත්තා දෙැව බැදගන්න තියෙන්නේ තෙල්ටිකක් රත්වන තියලා මේ වගේ එක එක දාලා රවන් පාට වෙනකම් බැදගන්න සාමාන්‍ය විනාඩි අටක් නමයක් විතර යනුව මේකක් බැදන්න ති මේ තියන අපි හදාගත්ත සමෝසටික ම මේ ගත්ත පිටි ප්‍රමාණයෙන් සාමාන්‍යෙන් සම්මෝස විස්සක් විතර හදාගන්න පුළුවන් ඒේම මේකටම කියල මේශවනය හදාගාන්නේ නැතිව ෙදරේ ත්‍රී වෙන එල්ලවලු මස්මමාලුව ගෙදයකුන දාලා මේ විදිහත අපට හදාගෙන රස්ස බලන්න පුුව ඉතිං ඔයත් මේ විදිට හදන රස බලන්න මෙ සමෝසයක හදනක ගැන ඔට මොක් මහරි ගැටලුවක් තියෙනවනම් පාලිින්කමෙන්ට් එකක්දාගෙන යන්න මේ වගේ අලුත් වීඩියෝ එකකින් අපි ආයම හම්බවෙම විඩියකටඔය කැමතිනන් ලයි කරන්න අලුඩු බලන ෂයා කරන්න සබස්කයි් කළ නැත්ත